ශාස්ත්‍රාව ධර්මානි ශාස්ත්‍රාව පවත්වන්නේ අම්බලන්තුක ගල්දුව ගුණවර්ධන යෝගාසන වාසී පූජ්‍ය පාද නාගුයනී අරියධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. යෝධ සම්සං පහත්වාන අනාගාරෝ පරිම්බජේ සංහා භව පරිඛීනං තමහං භූමි බාහ්මනන්ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ජෝතිය මහරහතන් වහන්සේ පිච්චිති පූරකව දානේ අනුශාසනා දෙමින් දෙසෝ දේශනා ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. යෝධ තණ්හං පහත්වාන, යම් කෙනෙක් මෙහි තෘෂ්ණාව ප්‍රහාණය කරමින් යටපත් කරමින් අනගාරෝ පරිබ්බජේ, දිවිගෙන්නෙක්ම පැවිදි වෙනවා නම් තණ්හා භව පරිච්ඡේදං, මතුමත්ෙහි තෘෂ්ණාව උපදින්නේ නැති හැටියටම ප්‍රහාණය කළද්දා වූ තමහං බ්‍රූමි බ්‍රාහ්මණං, එතුමා ඒ කාන්තෙන් කෙලෙස් බහා තැබූ අර්ථයෙන් අරිහත්ත්වයට පත් වූ බ්‍රාහ්මණ නම් වන්නේ කියන එක ගාථාවේ කෙටි තේරුමයි. දානෙහි ආනිශංස දස්වන්නේ මේ දේශනේ බොහොම පැහැදිලි කරගත යුතු දෙයක්. දානයක් හිනමන්නේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීමට. මේ තෘෂ්ණාව තමයි ලෝකයේ ස්කන්ධ පරම්පරාව දිවස ගෙන්නේ. එමේ තෘෂ්ණාව යම් විදියකින් අපේ සිතෙන් අනුපිළිවෙලින් යටපත් කොටගෙන ප්‍රහාණය කරන ලද්දේ නම් ස්කන්ධ සන්තාන පරම්පරාව එපිනින් නැවතිලා නිවනටපත් වුණා වෙනවා. එනිදී ඉතා වැදගත් චාරිත්‍රයක් මේ දේශනෙට සම්බන්ධයි. ඒ කියන්නේ මේක කල්ප 91කට ඉස්සර කිසිසේර ගම්වාසී සහෝදර දෙපළා පුක් වගාවක් කළා. පුක් හේනක් වගා කළා. ඒ කාලේ මිනිස්යන්ගේ ආයුෂ බොහොම දිගයි. ඒ කාලේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 80,000ක් තරම් දිගු කාලයක්. ඒ කාලේ ගස් කොළන් ප්‍රමා විශාලයි. මිනිස්සුත් බොහොම උසයි මහතයි. මේ දෙන්නාගේ පුක් වගා බොහොම සාරයට ගැවුණා. විශාල වශයෙන් ගැවුණා. දිනක් මේ සහෝදර දෙපළකින් මල් නූ මල්ලි බාල සහෝදරයගේ අවුස්සඟ බලන්නේ. එයා මුළු තුඩඟු පැහැදිලි තිබුණා. ඉතින් පළමු වරට සමන්තත් සමගියේ යදිමා සහෝදරාටත් කියලා උද්දනු දෙකක් කපාගත්තා. මේ උද්දනු සතුව ගමන් පැණි වැදිරෙනවා. ඒ නිසා කපාගෙන මුලන් යගයි බඳින්න ඕනේ. මේ ජනල කර කියාගෙන එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නම පින්න පාතේ වර්ණව දැක්කා. ඉතින් මෙතුමාගේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇති වුණ අපේ උපගාමේ අග්‍රස්ස දානියද පූජා කරගන්න පුළුවන් නේද කියන ඒ දෙක පැත්තකට හේතු කරගෙන යන්නා. යන්නලා ආරාධනා කොට වාඩි කරවලා ඒක උද්ඝාන්නක මුල ලෙහන පාත්‍රයේ කැල්ලුවා. පාත්‍රයේ පිරෙන තරමට උක්සන්නේ නැගුරුකා. පසේ බුදුරජාණන් වහන්සේ එතනම මේක ගැළඳුවා. මෙතුමා ගිහිසි ඇතියේ ප්‍රසාදය නිසා ඊළඟ උද්දන්නත් අර වගේම උක්සන්නේ පාත්‍රයට ලැබෙන්න සැලැස්සුවා. ඒ කාලෙම පසේ බුදුරජාණන් වහන්සේ අහසින් යදිය. වෙනත් පසේ බුදුන්
මිනිස්සුන් ගෙදර යෙන්න තමන්ගේ සොහොරු කුමාරි කිව්වා අයියේ මාහිදී මේ දී උද්දංගිකා අපානාව අපේ උපගා හොඳේ සාරයට ඇවිල්ලා තියෙනවා පසේ බුදු කෙනෙකුන් වහන්සේ සම්මුඛ වුණා මගේ උද්දන්ද මම පළමුවෙන් පූජා කළා ඒක වැරදු නිසා මට හිතුණා අයියා විකක් පූජා කරන්නම් කියලා පූජා කළා අයියා කැමති නම් පින් අනුමෝදන් දෙන්නේ නැත්නම් මම මේක මිල ගෙවන්නම් කිව්වා කියන වැඩිමහල් සොරේවා ඒක වඩා බුද්ධිමත් කෙනෙක් එතුමා කියයි කිය භූම් වර්ධනා කළ පින් ක්‍රම අපේ උත්සාහයෙන් වහන්සියෙන් වගා කළ උග්ගංගි උම්මේ උප්පරා වගාවේ පළමිනි අස්සන්නේ පූජා කරගන්න ලැබීම ලොකු භාග්‍යයක් මට ඒකට මුදල් එපා මම අනුමෝදන් වෙනවා සාදු සාදු මම මෙතන අනුමෝදන් වීමේ කොටලින් මට ඉතාම ඉක්මන් ආත්ම භාවයකදී සතර දුකින් මිදේ රහත් භෝගයෙන් නිවන් සුව ලබන්නේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා අන්න කෘෂ්ණාවත් හරිය ඇති දිවි සම්පත් ඇති වෙන 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 ධන සම්පත් ඇති වෙන දෙවියන් නිර්වාණය ප්‍රාර්ථනා කළා ඊළඟට තමයි මල්ලි ප්‍රාර්ථනාවක් කෙලේ මගේ සියාපින්ම අග්ගසදානේ පූජාසල තිනින් මට දෙව මිනිස් සැප කෙලවර නිවන් සුව ලැබේවා රහත් බෝධීන් කියලා කැතුවා එතුමාගේ පැතුම ටිකක් දිගයි දෙව මිනිස් සැප කෙලවර ඉතින් මේ දෙන්නා දිවිහිමියෙන් බොහෝම සමගියෙන් තවත් ඉතින් යහපත් පිළිවෙත් පුරාගෙන ආයු කෙලවර දෙවුලව උපන්නා දීර්ඝ කාලයක් දෙවුලව සැප නිදන විපස්සේ සරුවඥන් වහන්සේ මනුලව පහළ වුණා බන්දුමතේ රාජධානියෙහි ඒ කාලේ මේ දෙන්නක් මනුස්ස ලෝකේ උපන්නා එක මව කුසේ අර වගේම සහෝදර දෙකලක් හැටියට උපන්නා ගජමලා උපසේන නමිනුත් දෙයන්න අපරාජිත නමිනුත් මේ සිටි පුත්‍රයෝ දෙන්නේ විශාල සිටි සම්පත්තියෙන් ඇති මේ නිවසකයි මේ දෙන්නා තරුණ වයේට පත් වෙන කාලයේදී විපස්සේ සරුවඥන් වහන්සේ ලෝතුරා බුදු වුණා එන්නේ උපසේන කියන වැඩිමහල් සොහොයුරා එදා අර උත්පන්න පූජා කොට දෙලීම නිවන් පැතුවානේ එනිසා අර දිව්‍ය සමාන කියන සියලුම සම්පත් අත්තර දාලා බුදු ශාසනයේ පැවිදිව සෞඛ්‍යෙත් නැසා අරිහත්ත්වයට පත් වුණා. දැන් මේ සිටි බුදලයේ සියල්ලම මල්ලියට හිමි වුණා. අපරාජිත සිටුවරයාට හිමි වුණා. එතුමා මේ රහතන් වහන්සේට වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ නම් ජයගත්තා. මට නම් තාම ජයගන්න පුළුවන් කමක් නැහැ මේවා දාලා ඉඳ හැටියක් නැහැ. මට gedare ඉඳගෙන කරන්න තියෙන උසස්ම පින්කම් කියලා දෙන්න කිව්වා. ඉන්නේ උපසේන මහ රහතන් වහන්සේ උපදේශයක් දුන්නා අපේ විපස්සී සරුවඥන් වහන්සේට තාම නිත්‍ය විහාරස්ථානයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් හොඳින් නිත්‍ය විහාරස්ථානයක් කරවන්නයි කිව්වා. ඉන්නේ අපරාජිත සිටුවරයාට ගල් ගඩොල් වැලිය ආදී නෙමෙයි ශත්‍රුව නිම්ම කරන්න පුළුවන් විහාරස්ථානයක්. ඒ තරමට ධන සම්භාරය තියෙනවා. එනිසා සුදුසු ගිමක් තෝරාගෙන ඉතාම අනර්ගේ ශත්‍රුවනි ගන්න කුටියක් හැදුවා. විහාරයක් හැදුවා. ඒ විහාරේ හැම අවයවයක්ම ශත්‍රුවක්. කන්, රිදි, මුතු, නැණේ, කුවයි, දෝරේ, පබළු මේවා. ඒ වගේම ධර්මාසනයේ හැදුවා. ඒ වගේම රත්තරණේ ශත්‍රුවනි ධර්මාසනය. සිටිපතෝ සබා ගන්න තියෙන පාපතෝට කිව්වා කුමුල් ගෙඩියක් තරම් ආලෝකයේ විහිදෙන මණික් ගලක්. එවැන්නේ විහාරයේ හාත්පසේ විශාල වශයෙන් ඉඳුලක් හදලා මිදුලෙන් සංගුවන් සුවන් වැලි ඉස්සා. සාමාන්‍යයෙන් ගඟේ මුහුදේ වැලි නෙමෙයි සුවන් වැලි ඉස්සා. තුන් පැත්තකින් විශාල පොකුණු තුනක් හදලා පස් පියුම් රෝපණය කළා. දාස් ගානක් පිරිසට වාඩි වෙලා බණහඬ සුදුසු මලුවක් හැදුවා. මේ සියල්ලම සිද්ධ කළ උපසේන මහ රහතන් වහන්සේට කිව්වා ස්වාමීනි දැන් ඉතින් මට මේ විහාරයේ පූජා කරගන්න ඕනේ. මට බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයෙන් ලබා දෙන්න මැනවි කිව්වා. එනිසාම මේ උපසේන මහ රහතන් වහන්සේ බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයා වැඩම කරවා දුන්නා.
මෙතුමාගෙන් පුදුම සන්තෝෂයෙන් මේ විහාරයේ පූජා කරන්ද තුන් සැරයක්ම ආරාධනා කරලා පිළිගන්නේ නැහැ බුදුරජාන් වහන්සේ. මොකද වටිනාකම වැඩි නිසා. පස්සේ මෙතුමා ආරාධනා කළා ස්වාමීනි ගහක් මුල වැඩි ඉන්නක් මින් මේ ආවාසයේ වැඩිනු බැනව. මේ ආරක්ෂා කළ යුතු සියල්ල මත භාරයි කියලා ආරාධනා කරන්න උපසේන රහතන් වහන්සේ දෙස්තුන්නා. එම ආරාධනා සලම් පිළිගත්තා. මේ විහාර පූජානයේ උත්සවයේ සඳහා නව මාසයක් තිස්සේ බුද්ධ ප්‍රමුඛයාට ලක්ෂයක් සම්භාසය මහා දානෙ දෙමින් සිව්පසෙන් උපස්ථාන කළා. එදා උද්දන්න පූජා කරලා ඊළඟට ලැබුණු පින්කම් පුදුමයි නේද? කුඩා කුසලයක් කරාම විපාක මහත් වෙන බැවින් මහත් පින්කම් කරන්න අවකාශ ලැබෙනවා. ඒ කාලේ මේ අපරාධිත සිටුවරයා කරවූ සුගන්ධ ගන්ධ පොතේ සැහැති විහාරස්ථානයේ දිවි විමානයක් බ්‍රහ්ම විමානයක් හා සමානව පැවතුණා. මේ මෙතන අප්‍රමාණ පින්කම් කරන අතර සාකවැසියන්ද ආරාධනා කළා කැමති තා බණවන් දැවිලා මේ ගුවන් වැලි දෝතට අරගෙන යන්නයි කියලා. ඒ විදිහට මිනිස්සු ඇවිල්ලා බණවන් මේ ගුවන් වැලි දෝතට අරගෙන යනවා. හත් වාරයක් ගුවන් වැදී මේක පෙරෙන් වාසිනවා මිදුලි. ඔය අතරේ කරා ලෝභී බ්‍රාහ්මණයෙ බණවන් දැවිලා බණවන් ඉවර වෙනා පිරිස නැගී ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩඳින්දීම සිටුවරයා පසෙක වාඩිලා සිටින්දීම දිගාමලා බඩගාගෙන ඇවිල්ලා අර පාපෝත තිබුණු ජෝතිපාසාන කියන කැස් නිදෙන උහුල් ගැඩියක් තරම් විශාල මැණික් ගල කරගාගෙන ගියා. ඒතකොට මේ සිටුවරයන් හිත තැළුණා. මුකුත් වචනයක් කියේ නැහැ. මෙච්චර රුවන් ඇඟගෙන යන්න මං අවශ්‍යදීලා කියෙද්දි සමයේතන සවන බුදුරජාණන් බබලන සරුවක්යන් වහන්සේගේ පිළිපසුලට දැකදීම වැඩි වෙන මම පූජා කළ මේ මැණික් ගල ඇයි කරගහන ගියේ කියන හිත තැන්නා. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඔක දැනගෙන ආවාදයක් දුන්නා. සිතානේ නී ඔබේ සිතේ දුක කනගාටුවක් සැල්මක් ඇති වුණා නේද? එහෙනම් මෙන්න මේ ප්‍රාර්ථනා කරන්න. මේ සාංශාල පින්කමක් මහ විසින් කරන ලදව තියෙනවා. ඒ කුසලේ බලේ නිවන් දකින්න සුරු මා සතු නූල් පටක් කරන් දෙයක්වත් සජුන්ත සුරුන්ත සතුරන්ත ජින්නත ජලයට මොනම දේකටවත් විනාශ කළ නැති ඒවා මගේ කැමැත්තෙන් කැමති තා පරිත්‍යා කිරීමේ ශක්තිය මත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියනවා. ඒ වගේ මෙතුමා බුදු පාමුල වැඳගෙන ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ කාලේ අවුරුදු 80,000ක් තිස්සේ මේසා විශාල පින්කම් කරගෙන දෙව්ලොව උපන්නා. මහා කාලක 92ක්ම දෙව්ලොව, බඹලොව, මනලොව සැරිසරුවා සතර ආපායේ කොතනකවත් උපන්නේ නැහැ. මේ උපනුපන් තැන ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, යසහිස්වාමෙන් කිසි කෙනෙකුට දෙවෙනි නොවන හැටියට සම්පත් ලැබුවා. අන්තිම ආභාවයේදී උපන්න අපේ බුද්ධ ශාසන කාලයේ සදිගා නුවර සිටු ගෙදරක මේ දරුව උපදින දවසේදී මුළු රජගා නුවර දිවිසෙන්න දබලෙන්න ආලෝකමත් වෙන්න පටන් ගත්ත අලුයම් කාලේ බිම්සාර මහ රජුරුවන්ට ආරංචි වුණා මේ සිද්ධිය සිටුවරයාගෙන්න. පස්සේ සිටුවරයා කොච්චර පෙරදුනාද මගේ රටේ මේ තරම් පින් නැති අය උපදිනවා නේද කියලා ඒ කුමාරයාගේ පෝෂණය සඳහා දිනපතා රන් පහන් 10 දෙකින් සෑවි දුන්නා. මුළු නගරයේ ආලෝකමත් කරගෙන උපන් නිසා මේ දරුවාට නම් තැබුවා ජෝතිය කියලා. ජෝතිය සිටු කුමාරයා. මේ දරුවා බොහෝම සැපෙන් වැඩුණා. වයස 16 වෙනකොට සිය සිටුවරයා කල්පනා කළා මේ දරුවා හරි පුණ්‍යවන්තයෙක්. මේ දරුවාට මගේ මාසතු සිටුතනතුර පැවරුවොත් මේ රටට තවත් ආර්ථිකයේ දියුණු වෙනවා රටේ සෞභාග්‍ය දියුණු වෙනවා කියලා සජිරුවන්නේ කියන තමන්ගේ පුතුණුවන්ගේ සිටුතනතුර දෙන්න තීරණය කළා. එසේ තීරණය කරන මේ දරුවා උදෙසා සිටුතනතුර රැගෙන කාලයේ වාසය කරනු පිණිස මාලිගාවක් හදන්න වඩු මහසුරු කණ්ඩායමක් ගෙන්නුවා.
දෙන්න තැනක් දෙන්න මෙන්න මෙතන මගේ පුතාට හොඳම අංග සම්පූර්ණ මාලිගාවක් ඉදිකරන්න කියලා. ඒගොල්ලෝ කින මනින්න ඉන්නකොට මෙන්න ආව තවත් වැඩුණාක් නේද? ඇත්තෙන්ම මිනිහෙක් නෙමෙයි. මේ තමයි අර කුසල ධර්මයාගේ චෝදනාවෙන් ආපු විශ්වකර්ම දේවපුත්‍රයා. තමන් කරගන්න ආයුධ මහා පින්කමක් තියෙනවානේ. ඒ කියන්නේ විපස්සී සරුවක් යන වාසයට කරලා පූජා කළ විහාර පූජා මහා පුණ්‍ය භාග්ය. එනිසා සද්දේව රජතුමා අනකලා විස්කම් දේවපුතුතේ වහාම විලාසවලාගේ මාලිගාව ඉදිකළ දෙලෙන්නේ කිසි. ඉතින් මේ අභිනයෙන් අලුතෙන් තමයි මේ වඩුමාස්නයා අනිත් පිළිසිත ජීවා සමුන්වාසලාගෙන් කැම අරගෙන ඉන්න මම මෙතන තියා බලන් ඉන්නම් කියලා. අතේ තිබුණ කෙවිතා. මේ කෙවිතෙන් මේ ජෝති සුතු කුමාරා කෝරු ජාතිය කළ කුසල් දෙලින් පොළොව සමතලා වේවා කියලා අධිෂ්ඨාන කළා. දෙරහක් නම් විශාල ප්‍රමාණික පොළොව සමතලා වුණා. මෙතන ශත්‍රුවන් සත්මාල් දිගේනේ ප්‍රාසාදයක් පහළ වේවා කියලා කෙවිතෙන් දිනුද සැලුවා. ඒ වගේම ශත්‍රුවන් සත්මහා දිව්‍ය ප්‍රාසාදයක් පහළ වුණා. මෙතුමා කරගත් කුසලයේ අනුසක් දෙනීම සඳහා ඉන්ද්‍රනීල පත්‍ර ඇති ඉන්ද්‍රනීල මාණිත්‍යනීය පත්‍ර ඇති පබළු වර්ණ පබළුමයේ උප්පදුරක් පහළ වේවා කියලා අධිෂ්ඨාන කළ එකේම සිද්ධ වුණා. ඒ වගේම හතර දිශාවේ කල්පෘක්ෂ හතරක් පහළ වීමට අධිෂ්ඨාන කළ එකේම සිද්ධ වුණා. සාකාරවලු හතක් පහළ වුණ සත්වෙදී ඒ වාගේ මෙතුමාගේ පුණ්‍යානුභාවයෙන් දේවතාවෝ 7000ක් දෙන ආරක්ෂාවට අඩක් ගත්තා. මුළු මහත් මාලිගාව අභ්‍යන්තරයේ ආලෝකයේ තියෙන මිනිස් ආලෝකයෙන් බොහොම සිසිලයි, බොහොම ප්‍රසන්නයි, සෞම්‍යයි. ඊළඟට පෙර ජාති ජාතීන්ගේ එකට පෙරම් පුරාගෙන ආපු තමන්ගේ දෙවැන්නිය උතුරු කුරු දිලේම ඉපදේශිතිය එතුමේ අහසින් වඩම්මඟ නැලිලා මේ මාලිගාව නිදන කාමරේ තැන්පත් කළා. එතුමිය එනකොට ගෙනවා උතුරු කුරු දිලේම පහළ වෙන සුවඳ රත්කල් හාල් නැලියකුයි ස්වර්ණ භාජනයයි ජෝතිපාසානි කියන මණිකල් තුනයි. මුළු මහත් කිතු මාලිගාවේ දහස් ගණන් දෙනා හිටියත් ඒ හැමදෙනාටම ආහාර කෘතිය සිද්ධ වුණේ මේ හාල් නැලිය. ඒ හාල් නැලිය සත්තරම් භාජනයේ සෝදන දාන වතුර ධම්මම් පස්සේ දිග්ගල් තුන කිව්වාම ඉබේම මම ආලෝකයෙන් මේ දිග්ගල් වලින් ගස්නිය ඇතේලා බත් ඉදෙනවා. බත් ඉදෙන අවසන් වෙනකොට දිග්ගල් තුන ඉබේම දිනනවා. ඒ ගන්න ගන්න හැඳ කෙරෙනවා. මුළු පලාතම සුවඳ සැපිරෙනවා. මේ තරම් පුදුම ප්‍රණීත ආහාරයක් එතුමේ පරිභෝග කරමින් සිටි උතුරු කුරු දිවෙන්නේ එක දෙනා. මේ අතර බිම්බිසාර මහ රජුරුයි සිටුවරයා එකතු වෙලා පුතාණන්ට සිටු සැනසුර සැලරුවා. සුබ දවසකදී. දිනක් මේ බිම්බිසාර මහ රජුරු තමන්ගේ පුතන් වන්වන අජාසත් කුමාරයා ඇඟිල්ලෙන් අල්ලගෙන එන වෙලා කාලයේදී මේ මාළිගා බලන්දාවා. මේ සම්පත් බලන්දාවා. ඇවිල්ලා බොහොම සන්තෝෂ වුණා. සන්තෝෂයෙන් ආශිර්වාද සැල ආපසු ගියා. අජාසත් කුමාරයන් හිතුවලු අපේ පියා ජීවත් වෙන්නේ ගල් ගඩොල් වලින් ගොඩනඟු ගොඩනැගිල්ල පුලිය රෙදි කරපු දව දඬු වලින් වාලි ගාපු ගොඩනැගිල්ලක මම රජ වුණා නම් මේක තමයි රජ මාලිගා කරගන්නේ කියලා හිතේ අවිද්‍යාවක් ඇති වුණා. අවිද්‍යාවෙන් අනුන්ගේ දෙයට ආසාව. මේ අතරත ජෝතිය සිතුවරයා කල්පනා කළා දැන් මට මේසා සම්පත් ඉබේ ලැබුණා නෙමෙයි. මම සසරදී දන් දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා, භාවනා කරලා තියෙනවා. මම නැවතත් ඒවා පුරුදු කරන්න ඕන කියලා හැමදාම පොයක් පාසා වේගවනාරාමයට යනවා. අතුසිල් සමාදන්ව බණහන්ද භාවනා කරා. නිත්‍ය වශයෙන් පංචශීලය ආරක්ෂා කරනවා. රජතුමාගේ සේවය කරන අතර බොහෝම ධාර්මිකව ජීවත් වුණා. ඒ මාලිගාවේ සේවය කරන සේවක සේවිකාවෝ පව අඳින්නේ පණ දෙන්නේ කල්පෘක්ෂයෙන් අත ගන්න ඇඳුම් පළදී. මේ තරම් පුදුම භාග්‍යවන්ත ජීවිතයක් ගත කරන අතර අජාසත් කුමාරයාගේ වයස 18 දී පමණ
ඒ රජුරන් ඝාතනය කරවන රාජ්‍යයට පත් වුණා. රාජ්‍යයට පත් වෙලා මුලින්ම සිද්ධ කරන්නදී ජෝතිේ සිටුවරයාගේ මාලිගාව කාර්ය සම්පූර්ණ කරන්න සේනාව සිටුවරයාට මිදී. සේනාහාරයේ පොයක් දවසේ මෙතුමාගේ යාරස්ථානයේ සිල් සමාදන් වෙලා භාවනා නියෝගී වී මේ රජතුමාතුළු දෙයිසේ මාලිගා වටක නුකොට සාකාර වළු හතේ අධිග්‍රහිත දේවතාවහත් දහහක් මේ දහහක් දහහක් පමණ පිරිසේ විශාල යුද සේනාවක් මවාගෙන පෙරමුණට ආවා. රජතුමා භයත ප්‍රාප්තේලා පිරිසක් එක්ක දිව්වා. යේනවා නාරාණයේම දුවගෙන ගියා. යනකොට සිටුවරයා සම්මුඛ වෙලා දැක්කා ඉව සමුන්වහන්සේනේ යුද සේනාවක් ගෙදරදී නැවිලා සේන රජුම අනේද සිටුවරයා කිව්වා දේවයන් වහන්සේ මගේ නිවසේ යුද සේනාවක් නැහැ. යුද සේනාවක් ඉන්නව නම් සමුන්නාසේතයි. නමුත් මට පුණ්‍ය සේනාවක් ඉන්නවා. මා කරගන්නාලද අප්‍රමාණ කුසල් තියෙනවා. ඒකවට ආරක්ෂක දේවතාවු ඉන්නවා. එහෙම සේනාවක් එන්න ඇති. ඉතින් කිව්වා අපි මේ ගියේ මාලිගාව රාජසන්තය කරන්න අපිට කිට්ට වෙන්න බෑ කියලා. ඒතකොට මෙතුමා කිව්වා දේවයන් වහන්සේ මා සතු නූල් පොතක් තරම් දෙයක්වත් කෙනෙකුට රාජසන්තය කරන්න බෑ. සොරොන්න පැහැර ගන්නත් බෑ. ගින්නට විනාශ වෙන්නෙත් නෑ. සුළඟට විනාශ වෙන්නෙත් නෑ. ජලයට විනාශ වෙන්නෙත් නෑ. වේයෙකුට මිනිහෙකුටවත් ඒක විනාශ කරන්න බෑ. ඒ වගේම මගේ කැමැත්තෙන් ඕනෑම දෙයක් මට පරිත්‍යාග කරන්න පුළුවන්. ඒක මගේ පුණ්‍ය භාග්‍ය. මේ බලන්න මගේ දෑස තියෙනවා කල්පරෝක්ෂයෙන් මිදෙන මුදු. මේ වටනාකම අනර්ගයි. ඒක දිව්‍යමය මුදු. ඉතින් මගේ අකමැත්තෙන් මහා රජුගේ කැමැතිනම් ගන්න කිව්වා. ඒ රජතුමා පුදුම වීරියකින් ඒවා ගන්න බැන්නේ. ගන්න දැන් ගැලවෙන්නේ නැහැ. පස්සේ කිව්වා දේවයන් වහන්සේ මේ බලන්න මගේ කැමැත්තෙන් දෙන ඇති. සලුවත් එළුවා දින ඇඟිලි පාත් කරනවා යටි කුරු කළා. ඔක්කොම මුදු වික්ෂාක්ම ගැලේන වැක්ම. බොහොම සින්දු, බොහොම මුරුදු. රාජේම බොහොම අලංකාර වස්නාක්ම මුදු. මේ සියල්ලම රාජ්‍යවන්න සෑගි දින ඇසියුවා දේවයන් වහන්සේ. මේ සම්පත් කියන જાති. ඒවල් දොරවල් ඉතින් කඩක් යානවා හිතෙන් ඉඳන් සංදිදී මුතුමැණික් මේවා පාට සාධාරණයි. මේ වාට දෙවියොත්, මිනිස්යොත්, ගිහියොත්, කලින්දොත්, දුප්පතොත්, පොහොසත්ොත් හැමෝම ආසා කරනවා. දෙවියන් වහන්සේ මට ඕනෑකම තියෙන්නේ මේ ආසාව නැති කිරීම පිණිසයි. ඒ නිසා මේ සියලු මුදු සමුන්වහන්සේට මම දෙනවා. සමුන්වහන්සේගේ රාජ්‍යයේ මේ මාලිගාව තියෙන්නේ. සමුන්වහන්සේගේ රාජ්‍යයට ඇති සිටු තනතුරක් මම දරන්නේ. මම මේ සිටු තනතුර ආපසු සමුන්වහන්සේට මම පවරනවා. ඒ වගේම මගේ මාලිගාවක් කල්පෘක්ෂයක් මුඛක්වත් මට අවශ්‍ය නෑ. මම අදින් පස්සේ මගේ නිවසට යන්නේ නෑ. සමුන්වහන්සේට කැමැත්තක් වේවා කියලා විශ්වාසු. ඉතින් මෙතුමා පරිදි උනේ. රජතුමා පසුගිය බාලුගොත දවස් 7ක් ඇතුළතදී මේසා විශාල මාලිගාව සහිත සම්පත් ඔක්කොම අන්තර්ධාන වෙලා තමත් කෙනෙකුගේ පුණ්‍ය භාග්‍ය සාකිනකොට පැහැරගත නැති බව මේ පැහැදිලි. දිනේ ජෝති සිටුවරයා මේ තරම් සම්පත් ඇති ඉඳලා ඒවා ගැන අර නිලුම් මලක නිලුම් කොණයක වතුර දැවෙන්නේ නැතුව වගේ කිසිම ඇලීමක් බැඳීමක් නැති ඉඳලා තියෙනවා. ඒ මොකද? තමන්ගේ පැතුම තිබුණා දෙව්මනේ ශක කෙලවර නිවන් සුව ලබන්න. ඒ නිසා කල්ප 91ක් සංසාරෙ හිටියා. දැන් ඉතින් තින්න මෝරලා එතුමාගේ හිතේ තියෙන නිර්ලෝභී චේතනාව නිස්තුෂ්ණා චේතනාව එනිසා එතුමා මොකද කරේ? මේ සංසාර සම්පත් අමතක කරන්නයි දුන්නේ. දින හතක් ඇතුළත ඒ සියල්ල සම්පත් අහෝසි වුණා. මෙතුමාගේ දවස් හතක් තරම් කෙටි කාලය තුල සමථ භාවනා විපස්සනා භාවනා වැඩලා සතර මඟ ඵල පිළිවෙලින් මේ විද්‍යා සත්‍යඥා සිව් පිළිසිම් ඥාන සහිතව අරහත් භෝධියන් අමා මහ නිවන් සුව ලැබුවා. වෙන භික්ෂුන් වහන්සේලා අහනවා මේ ගැන නොදන්න භික්ෂුන් වහන්සේලා අහනවා ආයුෂ්මත් ජෝතිෂ්වරයන් වහන්සේ අර සමුන්රාතරේ තිබුණු
සත්තුරුන් මාළිගාව ගැන සැමත්තා කතාවක් එන්නේ නැද්ද? මතක්ෙන්නේ නැද්ද? අර කල්ප රූපේ අර දිනේ කුමාරිකාවක් වගේ කුමාරිකාව අර මණික් කාලෝකෙන් දැබලෙන එම මාළිගාව නෝගෙන් සිහින්නේ නැද්ද? ඒකෝට කිව්වා මම මත මුකුත් ඒවා ගැන කල්පනාවක් නැහැ. ඒවා ගැන මං හිතින් අත්හැරලා ඉන්නේ කියලා. ඒකෝට සමහර පුතුජන භික්ෂුන් වහන්සේලා හිතෙනවා කියනවා මේ දෝෂ ඉස්තෝරියන් වහන්සේ රහත්කම කරවනවානේ කියලා. බුදුරජාණන් වහන්සේ සමිනිල්ලක් ගියා මේ දෝෂ ඉස්තෝරියෝ සාස් බලාංග වුණා කියලා. පස්සේ භාග්‍යතුන් වහන්සේ ගෙදර කැඳෙව්වා. කැඳවලා සිවවන පිළිසෙමැද්දේ පහදා දුන්නා. මුන්නාසික පූර්ව චරිතයේ පටන් සියලුම කළ කුසල්. කළ කුසල් පහදා දෙන සංජීවතම් පතන් දිනාතා සතර පිළි සාකිනස්සස අරිහත්යේ පස් වුණා කියන බව පහදා දෙමින් මේ දාසාවෙන් ධර්ම දේශනා කළා. යෝද තණ්හං පහස්වාන අනගාරෝ පරිම්බජි තණ්හා භව පරික්ඛීනං සමහං රූමි බ්‍රාහ්මනන්ති. යම් කෙනෙක් මේ ලෝකෙෙහි ආධ්‍යාත්මික බාහිර වස්තුන් පිළිබඳව තෘෂ්ණාව ප්‍රහාණය කොටගෙන නික්මුණා නම් මේ පරිබ්බජය කියන්නේ නික්මුණා නම් සන්නා භව පරිච්ඡේනං ඒ තෘෂ්ණාව නැවත නැවත ඉපදීමේ හේතු ප්‍රහාණය කළ එතුමා සමහම් භූමි බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ කියන්නේ ජාතියක්ම නෙමෙයි. මෙතන කියනවා බාහිත පාපෝති බ්‍රාහ්මණු කෙලෙස් බහාතබූ අර්ථයෙන් බ්‍රාහ්මණ කියලා. කෙලෙස් බහාතබූ අර්ථයෙන් බ්‍රාහ්මණ නම් වූ සාතන් වහන්සේ නමක් වෙනවා කියන එක පහදා දුන්නා. දැන් ඒකට මෙන් අපි තේරුම් කරගනිමු. ස්වල්ප තින්කමක් කරාම ඒක ඵල විපාක ස්වල්ප නොවි. විශාල ආනිසංස ගලාගෙන එනවා. ස්වල්ප තින්කමක් කරේ තැනැත්තෙකුට ඒක වඩා සිය දහස් කුලෙන් උසස් තින්කම් කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ ජෝති චිතුරයාගේ පූර්ව චත්තයෙන් පැහැදිලි වෙනවා. එදා පූජා කෙන උද්දන්නයි ඊළඟට සම්පන්න ලැබුණ දෙව්ලොව ඊළඟට මනුලොව සිටි සම්පන්න ලැබුණ සිටි සම්පත් ඉඳින් ඉන්න කාලයේ මනුෂ්‍ය ලෝකේ කරන්න බැරි තරම් පුදුම විදිහේ මහා විහාර පූජාවක් කළා. ඒ අතර මුලින් කළ පින්තේනි ආනිසංසනි ඊළඟට ආත්මාව මොනතරම් හෙන්දද මහා කල්ප 91ක් ඇතුළත කවදාකවත් අපාට නොඇති මනුෂ්‍ය දුර්භාග්‍ය නොවේ ධනයෙන් ධාන්‍යයෙන් යසසෙන් අයිශ්වාරයෙන් ආයසෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඥානයෙන් මහේශා පිළෙමින් ආව. ඉතින් ඇයි අන්තිම ආභාවයේදී මේසා විශාල ආශ්චර්යමත් සිට සම්පත් විඳලා එයින් දුන්වාසේ ඇලෙන්නේ දැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව ඒ සම්පත් ඔක්කෝම අත්හර දාලා සතුන් අතුව පැවිදි වුණා. සව කෙනෙක් නැසා කවදාකවත් නැවත මේ භව සංසාරේ ඉපදීමක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේයක් හැඳීමක් වැළකීමක් උපායාසයක් නැති අජාසියා ගැර අවියාදී අශෝක අනුකායාසය අමා මහ නිවන සාධාරණ මේ ගමන් මඟ තමයි අපේ සරුවක්යන් වහන්සේ අපට දේශනා කළ තියෙන්නේ. දැන් මේ ගමසේදී විශේෂ පින්කමක් හදමින් සිද්ධ වුණේ පූජ්‍ය අරියමල ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව මේ ගුණවර්ධන මහත්මයා ප්‍රධාන පවුලේ සිටින එකතු වෙලා මහා දානයක් දුන්නා. හැමදාම නොදෙන කාලික දානමය පින්කමක්. ඒකට මුල තිරුනේ මේ පින්වත් තේසිරි මහත්මයා ඒ නැතිනිය ඇතුළු පිරිසගේ පෙරමුණ ගැනීම. ඒ පින්තුන්ගේ විශේෂ පින්කමක් නිමිති කරගෙන තමයි මේ සංඝ රත්නය යදි. මේ වර්ණගමනයේදී මෙහෙම අවස්ථාවක් අපට ලැබුණා නේද කියලා පුදුම උද්‍යෝගයෙන් යුතුව මේ දානමය පින්කම සංවිධානය කළා. එතකොට මේ වෙනුවෙන් මුල් පියවරේ පටන් පූර්ව භාග චේතනා බොහෝම පිරිසිදුයි. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්තයි. දැන් මේ සංගරත්නය දෙපාදව අසුන් පනවා වදාහිඳුවා දන්සන් කිරියන් වීමෙන් කිරකර භාණ්ඩ පූජ කිරීමෙන් වසාවක් කිරීමෙන් මුල්කන චේතනාවක් බොහොම පිරිසිදුයි. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්තයි. ඉන් අනුතුරුවමින් පවත්නා වෙලාවත් සෝමනස්ස සාගතයි ඥාන සම්ප්‍රයුක්තයි. දැන් මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන්නේ සුළු පාඩු දෙයක් නෙමෙයි.
සහබෝධිය, ප්‍රසේබෝධිය, අභිසම්බෝධිය පවා දෙන දෙමල සමර්ථ වන ආර්ය අෂ්ටාංග මාර්ගයක් සිටේ දිනු කිරීමයි. මේ වෙනුවෙන් යුදු කුසල් සිතක් කුසල් සිතාංගානේ පහළ වූ අමෝහය හේවත් ප්‍රඥාව සම්මාදිට්ඨිය. මේ කුසලයක් නැවත කරන්නේ මුකල නැවත සිට යොමු කළේ විතරක කියන ත්‍යාසකය සම්මා සංකල්පනාවයි. මේ වෙනුවෙන් සිට දිරිගන් වූ වීරිය සම්මා වායාමයයි. මේ වෙනුවෙන් යුදු සතිය සම්මා සතියයි, සිත එකඟත්වයේ සම්මා සමාධියයි. මේ වෙනුවෙන් පාවිච්චි කළ වචන මුසාවාදයෙන් තොර වූ, හේලමෙන් තොර වූ, පරුෂ බසින් තොර වූ, හිස් බසින් තොර වූ වචන බැවින් සම්මා වාචාවයි. මේ නාමයේ කාය වෙහෙසීමේ සාණගතෙන් තොර, අදත්තාදානෙන් තොර, මිච්ඡාචාරයෙන් තොර, කුසලක්ෂියාවක් සඳහා යෙදුණු බැවින් සම්මා කම්මන්තියයි. මේ වෙලාවේදී හිතේ පිරිසුදුකම නිසා පවත්නා ජීවිතයේ සම්මා ආජීවයයි. මේ බෝධිපාක් ධර්ම 37 නු ඔය මාර්ගාංග 8 එක වැඩුණා. එහි සිදුවෙන්නේ කුමක්ද? අපේ දරුවන් සරණ වෙලා යන වෙලාවේදී අපේ පැතුම ආවේ සතර දුකින් මිදේ ශාන්ත නිවන් සුව ලබන්නට බුද්ධ රත්නේ සරණ යමි, ධර්ම රත්නේ සරණ යමි, සංඝ රත්නේ සරණ යමි කියන මේ දරුවන් සරණ යාමයි. ඒ දරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වන සතර දුකින් මිදීම. සතර දුකින් මිදීම නම් සිදුවෙන්නේ ආර්ය සත්‍ය අත්‍රාබෝධ වීමෙනි. දැන් මේ කුසල් සිතාසිතා ගානේ අපේ సంతානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට අපි සම්මුඛ වුණා. එක එක කුසල ජවන් සිතා ගානේ කල්ප කෝටි ගණන් සංසාරයේ ජාත්‍ය ආදී සතර දුක් සිටු වුණා. ඒක දුක් සත්‍ය අවබෝධයට සම්මුඛ වීමයි. කල්ප කෝටි ගණන් ඈතට යන්න තියෙන 1500ක් පමණ මේ තෙලස් සමුදාව කුණී වෙලා ඈත් වෙලා ගියා කුසල් සිතා ගානේ. ඒක සමුදේ සත්‍ය අවබෝධයයි. සවාමීන් කල්ප කෝටි ගණන් සංසාරේ යන්න තියෙන මේ ස්කන්ධ පරම්පරාව තෙටිවීමෙන් අමා මහ නිවන සමීප වුණා. ආර්ය සත්‍ය මාර්ගයේ චිත්තක්ෂණයන් ගානේ වැඩුණා. මේක නිසා අපි මේ සිදු කරන ලද දාන සීල භාවනාමය කුසලයේ මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ග ශීර්ෂයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වෙන පුණ්‍ය නිධානයක්, ධර්ම නිධානයක්, පාරමී නිධානයක් බාටපත් වුණා කියලා සතුටුවන්නට පුළුවන්. සිදුවෙන සිදුවන ගත මේ කුසල සම්භාරයේ බුද්ධ ශාසන ත්‍රිස්කයේ පිණිස පරතේවා, සිල්වත් ගුණවත් මහා සංඝරත්නයේ අභිවෘද්ධිය පිණිස පරතේවා, ශ්‍රී ලංකා ජීවිතයේ ආරක්ෂා පිණිස පරතේවා, සම්මදාවත් ප්‍රාප්තමෝකේ ගුරුවරු බඳු මිත්‍රාදීන්ට මේ කුසල සම්භාරයේ හේතු සුගත සම්පත්තිජයේතේ බෝධිසින් අග්‍රාමා මහ නිවන් සුවක් වේවා. ආරක්ෂක ජී රාජ මණ්ඩලයේ මෙතින් යන මෝදන් වකින් රයිස්වාගෙන් ලැබ දුනෙත්වා බුදු සසුන ආරක්ෂාව සලසා දෙත්වා. මේ පින්කෙන් ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධිං සාන්ත නිවන් සුව ලබත්වා. හිතවත් නදවත් කනතුවා කියන සත්‍යයන් මේ කොළඹ අග නෝර රැකියන්දා අවස ගම් නගර ලංකාව දෙමළියනේ සත්‍යලේ සීනිකාකල දසදිකා වාසයේ සමස්ත ලෝක සත්‍යාතමේ කිනෙම දේවා සීනිකත්වෝ නිදුක් වේවා, නිරෝග වේවා, සෝපත් වේවා, සිරුවන් තරණ වේවා, අදුවන් මඟ ගමන් කෙරේවා, ආරි සත්‍ය ආභෝගෙන් සාන්ත නිවන් සුව ලබස්වා කියන මන්ත්‍රින් පමුණුවෙමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ. ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංස බලේ සමිට දෙලව ජයගෙන පැතුව බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී
පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමුලිට සිසිලස තුලින් ප්‍රචාරය වෙන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.